ආන්ත්‍රික විශේෂයෙන් සයිම බලන්න මම ඔයාලට මෙන්න මෙහෙම කියලා දෙන්න දා දා නී නී ඈ පෝ කා කියන බං දා දා නී නී ඈ පෝ කා මේ ආන්ත්‍රික විශේෂයෙන් සයිම ටික මේ පාර අප්ඩේට් වෙලා තියෙනවා තව එකේ සයිමයක් ඒක මං පස්සේ කියන්නම් මතක් වුණොත් නැත්තම් මං උගන්වන පන්තිය දුන්නා 22 මේ පාර ලියන ළමයි බලන්න කියන්නවා ආන්ත්‍රික විශේෂයෙන් සයිම ටික කියලා බං ඩාඩා නීනි ඈපෝකා පුළුවන් නේද මං තව ඉදිරියට කියලා දෙනවා ඩයිපෙප්ටිඩේස් ඩයිසැකරයිඩේස් න්‍යූක්ලියෝටයිඩේස් න්‍යූක්ලියෝසයිඩේස් ඇමයිනෝපෙප්ටිඩේස් ෆොස්ෆටේස් කාබොක්සිපෙප්ටිඩේස් ඔන්න සෙකන්ඩ් ක්‍රමය හොඳේ මං තව ඉදිරියට කියලා දෙනවා මේ බලන්න ඩා කියද්දි ගන්නවා මං ගර්ල් කෙනෙක් ඩයනි ඊට පස්සේ මං ගන්නවා ඩග්ලස් ඩයනි ලෑ ගෙදර ඩග්ලස් ආවා ඊට පස්සේ නිමාඩුවට ආවේ හරිද ඊට පස්සේ නින්දෙදි නින්දෙදි හරි ඊට පස්සේ මොකර නිකන් ඇයන්නට මොකද්ද ගන්නෙ ඇයන්නට කියන්න ඔක එක ඇයන්නට මොකක් කර නිකන් ඉදි කට්ටෙන් හරි ඇන්නා හරි පෝ කා හරි මොකර එහෙම එකක් හරි මේ බාන් ඩයනි කියන ගෑනු ළමයා ලෑ ගෙදර ඩග්ලස් ආව නිමාඩුවට නින්දෙදි ඈ ඔහොම එකක් කියනවා ඒ තමයි තුන්වෙනි ක්‍රමේ ඔය ආස කොයි ක්‍රමයටද කියන්න බලන්න ඩාඩා නීනි ඈ පෝ කා ඩග්ලස් ඩයනි ඒකටද මෙයන් ඔයගොල්ලෝ ඇවිල්ලා තරුණ ළමයි ඔයාලා තරුණ මදෙන් ඉන්නේ මොකෙන්ද ඉන්නේ තරුණ මදෙන් මං කියන මේ මද කිපිලා කියන එක නෙමෙයි ඔයා බොහෝ විට මේ ක්‍රමයට හරි ආසයි තේරුණා ඩයනිට ඩග්ලස් දාලා නින්දෙදි නිමාරු හරි කතා ලස්සන කතා හරි ලස්සනයි හිනාවිවි ඔයා හංග ඉන්නේ හැබැයි ඔයා දන්නේ නැහැ බබෝ මේකෙදි ඔයාගේ ටයිම් එක සොරි වෙනවා ඔයාට විෂය කරුණ මොකක් වෙනවද අමතක වෙනවා ඔයගොල්ලෝ තරුණ ළමයි හින්දා ඩයනිට ඩග්ලස් අහවල් වැඩේ තමයි මතක හිටින්නේ අන්තිමේදී එන්සයි මතක නෑ ඩයනිත් මතකයි ඩග්ලසුත් මතකයි එතනින් හර මං කියන්න යන්නේ නෑ පැහැදිලිනේ